Batulupura News. Batulupura News YouTube nalikawa. Hemadamat api oba wenuwen alut deyak wenas deyak api obata aragenenu. Watina deyak api obata aragenenu. Ada dawasedi api mewa palate me Batulupura wore obata apata watina tanak ape hadawata bandu tanakatai api obawa ragenave. Badul palat maharohala api hemai handunwanne habai mai palaweni da indala badulla palat maharohala shikshana rohalak bawata pattuna shikshana rohalak bawata patwennata hetu une uwa wellassa vishwavidyale vaidya pite arambayai wasara 132 ka itihasayak tibena rohal bhumiyaka api inne mage pasupasin perenne e wasara 32 ka පෙර ඒ ආරම්භයේම ඉදිකරන ලද රෝහල් සංකීර්ණ ගොඩනැගිල්ලක් තිබෙන ස්ථානයේ ඉතින් අපි බදුරුපුර නිවුස් වෙතින් අද ඉඳලා අපි ඔබත් සමග බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහල බවට පත් වෙලා තිබෙන මේ රෝහල් සංකීර්ණයේ සිට මේ විකාශනය වසරින් වසර ඒ විකාශනය ගැන කතා කරන්නට සූදානම් වෙන මොහොතක්. ඒ ගැන කතා කරන්නට අපිත් එක්ක අද එක්ක හසු වෙන්නේ බදුල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ මැත්තුමන්. මේ රෝහල් පිහිටි භූමිය ලන්දේසි සමයේදී වෙළඳපළක් ලෙස භාණ්ඩ හොමාරු කරන මධ්‍යස්ථානයක් ලෙස මුල් කාලයේ භාවිතා වෙච්ච ඉඩම් කට්ටියක් තමයි තිබිලා තියෙන්නේ. පැරණි ගොඩනැගිලි මෙම ස්ථානයෙන් හමු වෙලා තියෙනවා. ඉන් පස්සේ ඉංග්‍රීසි පාලන සමයට පැමිණි විට ඉංග්‍රීසීන් මෙම ස්ථානයේ තියෙන වැදගත්කම හඳුනාගෙන ඔවුන් 1891 මෙම ස්ථානය තුල කුඩා වතු රෝහලක් ස්ථාපනය කරලා තියෙනවා. බාහිර රෝගීන්ටත් නේවාසික රෝගීන්ටත් ප්‍රතිකාර පහසුකම් සැලසීම සඳහා අද වන විට රෝහලේ මැද පිහිටි අක්ෂි වාට්ටු හා ප්‍රසව නාරි වාට්ටු පිහිටා ඇති ඒ ඉපැරණි ගොඩනැගිල්ල අද වන විටත් ඓතිහාසික ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය වෙමින් රෝහල තුල ඉතාමත් ආරක්ෂා සහිතව පැවතෙනවා. ඉංග්‍රීසීන් විසින් මුලදී රෝගීන් 40කට පමණ නේවාසික පහසුකම් ලබා ගන්න පුළුවන් විදිහට මෙම රෝහල් ගොඩනැගිල්ල සකස් කරලා බාහිර රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙනම කොටසක් සකස් කරලා මෙම රෝහල ආරම්භ කළා තියෙනවා. එලෙස ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් පැමිණි මෙම රෝහල දිස්ත්‍රික් රෝහලක් බවටත් පසුව මූලික රෝහලක් බවටත් පත් වෙලා තියෙනවා. 1955 දී මෙම රෝහල අංග සම්පූර්ණ මූලික රෝහලක් බවට අවශ්‍ය අංග එකතු වෙමින් නවීකරණය වෙලා තියෙනවා. 1977 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමග පළාත් සභා පාලනයට නතු කරගෙන පළාත් සභා රෝහලක් ලෙස සංවර්ධනය වෙලා තියෙනවා. 2000 වර්ෂයේදී මහ රෝහලක් බවට උසස් වීම ලබා තියෙනවා. අවශ්‍ය අනිකුත් අංග එකතු වෙමින් අවශ්‍ය අනිකුත් විශේෂඥ වෛද්‍ය පහසුකම් ලැබමින් ප්‍රතිකාර සේවා දියුණු කරමින් ඇඳන් 800ක පමණ මහ රෝහලක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය අවුරුදු 23 පුරාවට නව ගොඩනැගිලි ඒකක 4ක් එකතු වෙමින් විශේෂඥ වෛද්‍යවරුන් 40ක් පමණ මෙම සේවාවට එක් වෙමින් මෙම රෝහලේ සේවා කටයුතු දිනෙන් දින පුළුල් වෙමින් පැමිණියා. 2023 වර්ෂය බදුල්ල පළාත් මහ රෝහලට ස්වර්ණමය පිටුවක් එක් කරමින් අප රෝහල ශික්ෂණ රෝහලක් බවට මෙම වසරේදී උසස් කරනු ලැබුවා. මෙලෙස ශික්ෂණ රෝහලක් බවට උසස් වූ අප රෝහල සියලුම ප්‍රතිකාර සේවාවන් විශේෂඥ වෛද්‍ය පහසුකම් රෝග නිවාරණ රෝග නිරීක්ෂණ මේ සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ වෙමින් අද වන විට ලංකාවේ අනික් ශික්ෂණ රෝහල්වලට නොදෙවෙනි ශික්ෂණ රෝහලක මට්ටම ළඟා කරගෙන ඇත. ශික්ෂණ රෝහලක් හා වෛද්‍ය පීඨයක් නොමැතිව පැවති එකම පළාතත් ඌව පළාත. උතුරු නැගෙනහිර පළාත් පවා වෛද්‍ය විද්‍යාල ශික්ෂණ රෝහල් සහිතව තමයි පසුගිය වසර 5 පැවතියේ. නමුත් ඌව පළාතට තමයි වෛද්‍ය විද්‍යාලයක් ශික්ෂණ රෝහල නොලැබීමෙන් පැවතුනේ. ඉතින් මේ කරුණු සැලකිල්ලටගෙන ඉදිරිපත් කරපු අපේ යෝජනාවල අවසාන ප්‍රතිඵලයක් තමයි
ඌව පළාතට අවශ්‍යමම පැවති එම වෛද්‍ය පීඨය හා රෝහල ශික්ෂණ රෝහලක් බවට ඉහළ දැමීමේ කාර්ය සඵල වුණේ. ශික්ෂණ රෝහලක් වුණහම අපි බලාපොරොත්තු වෙන දේ තමයි අදට පවතිනවට වඩා රෝග නිශ්චිත කිරීම, රෝග නිర్ణය කිරීම වැඩිවීම. මොකද එතුලින් අපි බලාපොරොත්තු වෙනවා වඩාත් පළපුරුදු සහිත විශේෂඥ වෛද්‍යවරු රෝහලට ආකර්ෂණය කරගන්න. මහාචාර්යවරු ලෙසින් හා ජේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරු ලෙසින් ශික්ෂණ රෝහලක වැඩ කිරීම සඳහා ඇදීමක් තියෙනවා. මහා රෝහලකට වඩා විශේෂඥ සේවාවන් ශික්ෂණ රෝහලක වැඩි. මහා රෝහලක විශේෂඥ වෛද්‍ය සේවාවන් 60ක් නම් තියෙන්නේ. ශික්ෂණ රෝහලක් වුණාම එම සංඛ්‍යාව 72 දක්වා ඉහළ යනවා. එතකොට මේ අද පවතිනවට වැඩිය වැඩි විශේෂඥ වෛද්‍ය සේවාවන් සංඛ්‍යාවක් එකතු වෙනවා ශික්ෂණ රෝහලක් වුණාම. එතකොට අපේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට නුවරට කොළඹට යන්නේ නැතුව බදුල්ලෙන්ම එම විශේෂඥ වෛද්‍යවරුන් මුණගැසිලා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම සැලසෙනවා. ඒ වගේම තමයි ශික්ෂණ රෝහලක් තත්ත්වයට උසස් වුණාම අනිත් රෝග විනිශ්චය කටයුතු ප්‍රතිකාර උපකරණ ඒ වගේත් අද පවතිනවට වඩා වැඩි මට්ටමකට දියුණුවක් ලැබෙනවා. මොකද ශික්ෂණ රෝහලක් පවතින්නේ රෝහල් ශ්‍රේණිගත කිරීමේදී මහ රෝහලකට වඩා උඩින්. 1891 ආරම්භ වුණු බදුල්ල රෝහල අද වන විට ශික්ෂණ රෝහලක් බවට පත් වෙලා එදා සිට අද දක්වා ආපු ගමන් මගේ මේ විකාශනය ගැනයි අද ඔබත් සමග අප කතා කළේ. අපි අද ඉඳලා බදුල්ල ශික්ෂණ රෝහලක් බවට පත්වීමත් සමග මේ බදුල්ල ශික්ෂණ රෝහල තුලින් ඔබට ලැබෙන සේවාවන් ගැන අපි ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වෙනු. අපි ළඟදීම බදුල්ල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ සිට මුළු තැන්ගේ දක්වාම අපි සෑම අංශයක් පිළිබඳව ශික්ෂණ රෝහලක් බවට පත් වුණාට පසු ඔබට ලැබෙන සේවාවන් වල ඒ විවිධත්වය අපි ඔබත් එක්ක කතා කරන්නට සූදානම් ඉන්නේ. එනිසා අපි ඔබට ආරාධනා කරනවා බදුල්ල ශික්ෂණ රෝහලින් ඔබට ලැබෙන අනාගතයේ ඔබට ලැබෙන සේවාවන් ගැන අපි අංශයෙන් අංශයට ගොස් ඔබත් එක්ක කතා බහ කරන්න අපිත් එක්ක රැඳී සිටින්නට ආරාධනය. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.